Hi guys, welcome back to my channel. Iting wala godak tinik balangan hidup video dekat tamawang ngadu ginawe. Iting gi sati apa yang mak pari exam ekkada api Thailand tour ekak giya. Iting ngadu wenasakatat ekka mang wala te me tour eke vlog ekak tama araganawe. Iting apita flight ekak tibune rack home hari ekai kalata wage. Iting ita pay 3kata kalin vithara yanne pay mokada immigration ekey poddak wala innone check in wenone. Iting godak weda thiyena hinda api pay 3kata kalin wage airport ekata giya. Airport ekata thiyena iting ape gedareta chuttak lagin hinda pay 3kata kalin giyawama wela athi iting. යනකොට ඉතින් අපි මොකුත් බඩු අරගෙන ගියේ නෑ සූට්කේස් දෙකයි අරගෙන ගියේ ඒවලත් අතුම් මුකුත් තිබුණ නෑ නිකන් ඇඳගෙන ගිහපුවා තමයි තව ඇඳුම් දෙක තුනක විතරයි තිබුණේ ඉතින් එහෙන් ඔක්කොම ගන්නවා කියලා හිතාගත්තා මොකද ඉතින් මෙහෙන් බොරුවට ආයේ උස්සගෙන ගියොත් අපිට ආයේ ඒ රෙදි ටික ආයේ අරගෙන එන්න වෙනවනේ ඉතින් එයාපෝට් එක කියලා කියන්නේ නිකන් ෆීලිස් ගොඩක් එකතු වෙච්ච ලස්සන තැනක් සමහර කට්ටිය අඬනවා සමහර කට්ටිය හිනා වෙනවා ඉතින් එතනට ගිහම මාර මාර සීන්ස් බලා ගන්න පුළුවා ඉතින් අපේ තව කට්ටියක් යනකම් හිටියා. ඉතින් ඒගොල්ලෝ තාවර පස්සේ අපි චෙක්ින් වෙන්න මෙහෙම මෙහෙම ඇවිදගෙන ගියා. ඉතින් අද බ්ලොග් එකේ මම ඔයාලට ගේන්නේ මම එයාපෝට් එකට යන සීන් එකේ ඉඳලා ෆස්ට් ඩේ කොහොමද තායිලන්ඩ් වල අපි හිටියේ කියලා ඒ ටික විතරයි. අපි සතියක කාලයක් හිටියා. ඉතින් ඒවල මම පොඩි පොඩි ගත්තා වීඩියෝ ක්ලිප්ස් ඉතින් ඒවත් දාලා මම කොටස් කොටස් වශයෙන් වීඩියෝස් ටික දාන්නම්. ඉතින් මෙතනට වෙනකන් විතරයි අපිත් එක්ක එන අපේ නෑදෑයෝ යාළුවෝ හැමෝටම එන්න පුළුවන්. එතනින් පස්සේ අපි තනියම යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි තනියම චෙක්ඉන් එකට ගියා අපේ කවුන්ටර් එක ළඟට. ඉතින් ඉමිග්‍රේෂන් එකේදී කිසිම වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ කෑල්ල ඉතින් ස්කිප් කළා තමයි ඔයාලට බලන්න වෙන්නේ. ඉතින් අපි ගිය සිකුරාදා රෑ වගේ හින්දා ඒ කියන්නේ සෙනසුරාදා පාන්දර වගේ හින්දා ගොඩාක් crowded එකෙන් ගොඩාක් මිනිස්සු හිටියා එයාපෝට් එකේ. ඉතින් ගොඩාක් clients තිබ්බා ගොඩාක් වෙලා හිටගෙන ඉන්න තිබ්බා. ඉතින් මම මගේ ට්‍රිප් එකේ සමහර ඒවා එකතු කළා ලස්සන ලස්සන shorts වගේ videos හදලා මගේ Instagram එකේ දාලා තිනා. ඉතින් ඔයාලට පුළුවන් මගේ Instagram එකට ගිහිල්ලා ඒවා බලන්න. මේ වෙලාවදී නම් මට ගොඩාක් බඩගිනින හිටියේ වගේම තිබහයි මොකද මම ගෙදරින් කාලාවේ නිකන් පාම් පෙත්තක් විතරයි. ඉතින් මෙතන හිට පොඩි ස්ටෝල් එකක් තියෙනවා. ඒකේ නෙස්ටේ හොට් මයිලෝ තියෙනවා. ඉතින් මම එකක් අරගෙන බිව්වා. එතන වෙන්නේ ඒ එකක් ඩොලර් එකක් විතරයි. ඉතින් අපි අපේ වැඩ ටික ඉක්මනට කරගන්න හම්බුණා. ඉතින් ඒකින්ද අපිට බෝඩින් එකේ ගොඩක් ලෑ ඉන්න හම්බුන්නේ. මේනේ අපේ අම්මයි ඇන්ටි නංගි නංගිර නම් පීකොක් බ්ලූ ඕනේ කියලා කොණ්ඩේ ගා ගන්න. ඒක ගාගෙන ඉවරලා ඉතින් එයා ඉන්නවා. එහේ මම නම් මුකුත් ගාගත්තේ නැහැ කොණ්ඩේ. මට ඇත්තටම ටයිම් මදි වුණා. මෙතන යන්නේ නවතල දින ඔක්කොම ෆ්ලයිට්ස් පේනවා. ඒක නම් මාරම වියු එකක්. ඉතින් හැමින් 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 අපි යන්න ඉන්න ෆ්ලයිට් එක ළඟට අපි ලං වුණා. ඉතින් අපි ඔක්කොම හෑන්ඩ් ලගේජ් ටික ලෑස්ටි කරගෙන ළඟට අරගෙන. ඇත්තට මම හෑන්ඩ් ලගේජ් වල අරන්ගේ මගේ ලැප් එක විතරයි. ඉතින් අපේ නංගිත් ලැප් එක අරන් ගියා. මොකක් හරි එක්සෑම් එකක් කරනොත් එහෙම කරන්න ඒ වුණාට එහෙ ගිහින් කරන්න තරම් මානසික නිදහසක් තිබුණේ නැහැ. ඉතින් කරන්නුනේ නැහැ. ඉතින් මම හරිම ලකි. ඒක හින්දා මට හම්බුනේ වින්ඩෝ ෂීට් එකක්. හැබැයි ඒක අපි රික්වෙස්ට් කරලා තිබුණ එකක් නෙවෙයි. නංගිර නම් හම්බුනේ නැහැ. යාට හම්බුනේ අර කොනේ තිබුණ එකක්. ඊට පස්සේ එයයි අපේ ඇන්ටි සීට් එක මාරු කරගත්තා. හැබැයි ඉතින් අපි ගිහපු ෆ්ලයිට් එක නම් හරිම කම්මැලි. ඒකේ ස්ක්‍රීන් තිබුණේ නැහැ. සින්දු හන්ද හෙඩ්සෙට් එකක්වත් අඩුමතරම තිබුණේ නැහැ. ඉතින් මාර්ම කම්මැලි කමයි තමයි චුට්ටක් වෙලා ගියාම නම් මට ඔටෝම නිින්ද ගියා. මම ආසම රෑට ෆ්ලයිට් එක යන්න. මොකද වින්ඩෝ එකෙන් බලද්දි මාරම ලස්සනට සිටි ලයිට්ස් පේනවා. ඒක මාරම ෆීලිං එකක්. ඉතින් ඒක චුට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අවර තිබුණු කොම සිටි ලයිට්ස් ටිකක් පත් වෙලා ලස්සනට ඒක රටාවක් විදියට පේනවා.
අනික් මම ආසම දේ තමයි ෆ්ලයිට් ෆුඩ්ස්. ඒ වලිනුත් ආසම දෙයක් තමයි ඇපල් ජූස් කියලා කියන්නේ. ඇපල් ජූස් වලට මම මාරම ඇඩික් වෙලා තියෙන්නේ. මෙච්චර වෙලා බඩගෙන හිටපු මම ඉතින් ඇපල් ජූස් එකෙන් පොඩි උගුරක් බිව්වම මරණියන් ආයමත් පනා වගේ එකක් වුණා. ඩෙසර්ට් එකට තිබුණ එකත් මාරම රහයි. ඉතින් කාලා විලා මං ආයමත් නිදාගත්තා. නිදාගෙන නැගිටිදී අපි තායිලන්ඩ් වලට ලෑන්ඩ් කරලා තිබුණේ. ඉතින් අපි ලෑන්ඩ් කරේ ස්වර්ණභූමි ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකට බැංකොක් වල තියෙන. පැය තුනහමාරක වගේ පොඩි ගමනක් වුණාට හරිම ටයර්ඩ් බැස්ස ගමන්. ඇයි දන්නේ? අපි ඉතින් ෆ්ලයිට් එකෙන් බැහැලා ඉවර වෙලා ඉමිග්‍රේෂන් ගිහින් අපි ඔක්කොගෙම ෆින්ගර් ප්‍රින්ට් අරගෙන ඔකෝම් වැරටික් කරලා ඉවර වෙලා මේ එක්සිට් එකට යන ගමන් තමයි ඉන්නේ. ලංකාවේ තිබුණ පෝලිං වගේ 10 ගුණයකටත් වඩා වැඩියෙන් මෙහෙ පෝලිම තිබුණා. ඉතින් ගොඩාක් කළා අපි එතන හිටගෙන හිටියා. ඉතින් තායිලන්ඩ් වලට යන්න ගොඩාක් බජට් එයාලයින්ස් තියෙනවා. හැබැයි අපි ශ්‍රී ලංකන් එක තමයි සිලෙක්ට් කරගත්තේ. මොකද සමහර බජට් එයාලයින් වල අපිට ගෙනියන්න දෙන බඩු වල වේට් එක අඩුයි. ඉතින් මේකෙත් 30යි තමයි. කොහොම හරි බැගේජ් විදියට ගෙනියන්න ඕනේ. හැන්ඩ් ලගේජ් විදියට 7යි. ඉතින් ඔයාලගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේ වගේ ටුව එකක් යන්න ඕන නම් බජට් එයාලයින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒවල කෑම බීම දෙන විදිහ පවා ඉතින් වෙනස්. ඉතින් බැංකොක් වලයි ලංකාවේ අතර පැය ගානක වෙනසක් තියෙනවා කියලා කියන්නේ පැය දෙකක් කලින් එහෙ වෙලාව යන්නේ. එහෙට වෙලාව 10යි නම් ලංකාවට වෙලාව 8යි. ඒ වගේ. ඉතින් අපි එලියට යනවත් එක්කම වාහනේ ඇවිල්ලා තිබුණා අපි පික් කරගන්න. ඇයි දන්නේ? ඒකර නැගල ටික වෙලාවයි මම වටපිට බලබල ගියේ. මට හොඳටම නිින්ද ගියා. ඇත්තටම මම මෙහි කලාතුරකින් තමයි ඇත්තගස් දැක්කේ. ඔය පේන ටික විතරයි තිබුණේ. ඒ කියලා කියන්නේ මේක තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ එකක්. අප හිටියේ පටුනාම් පාක් හොටෙල් එකේ. ඒක ළඟ තමා පටුනාම් මාකට් එක ළඟම තමා මේ හොටෙල් එක තියෙන. ඉතින් ඒක හින්දා අපිට හරිම ලේසි වුණා. මේ හොටෙල් එකේ ස්ටාෆ් එක හරිම කයින්ඩ්. ඒ වගේම ඕනම දෙයක් ඇහුවොත් කියලා දෙනවා. මම මුලින්ම ආව ගමන් කරේ හොටෙල් එකේ කාඩ් එකක් ඉල්ලගත්තා. මොකද තායිලන්ඩ් වල ගොඩක් අතරේ ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම කතා කරන්න අමාරුයි. ඉතින් අපි හදිසි ටුක් එකක කොහේ හරි ගිහින් ආයි හොටෙල් එකට එන්න. හොටෙල් එකේ නම කිව්වත් එයාලා දන්නේ නැහැ. ඉතින් අර වගේ කාඩ් එකක් තිබුණොත් අපිට ටුක් එකට පෙන්වන්න පුළුවන් මෙන්න මේ පාර එන්න කියලා. ඉතින් ආව ගමන් ආයමත් අපේ ලොකු ලොකු බඩගින්නක් හැදෙනවා. ඉතින් පරුණාම් පාකකට යන්න කලින් තියෙනවා මෙතන කණ්ඩ තැනක්. මෙතන ගානත් සාධාරණයි. හැබැයි ලොකු තැනක් නෙවෙයි, නෝමල් තැනක්. ඉතින් මෙතනින් අපි කෑවේ ෆ්‍රයිඩ් රයිස්, චිකන් ෆ්‍රයිඩ් රයිස්. මොකද ගිහපු ගමන් අපිට අමුතු දේවල් කන්න හිතුණේ. මොකද හදිස්සියේ මොකද රසණීපයක් හැදෙනවද, ඇලර්ජි එකක් හැදෙනවද කියලා. ඉතින් ෆ්‍රයිඩ් රයිස් කාලා ඉවර වෙලා අපි බබල් ටී බිව්වා. ඊට පස්සේ අපි චුට්ටක් පරණා මාකට් එකේ ඇවිදින්න ගියා. අපි යනකොට සමහරව නම් වහලා තිබුණේ. මොකද අපි උදේ 7 වෙද්දී ආවා හොටෙල් එකට. අපිට චෙක් ඉන් එක තිබුණා 2ට. ඉතින් අතන පැය ගාණක් අපිට ෆ්‍රී තියෙන හින්දා අපි ඔහේ ඇවිද ඇවිද හිටියා. ඒත් සමහර ෂොප්ස් නම් ඇරලා තිබුණේ නැහැ. ඉතින් මට එහෙ ෂොප් එකෙන් කිව්වත්ම කිව්ට් බල් පැටියෙක් හම්බුණා. එයා පොමනේරියන් ජාතියේ කෙනෙක්. ඊට පස්සේ අපි ගියා ඉන්ද්‍රා මාකට් එකට. පටුනා මාකට් එකයි ඉන්ද්‍රා මාකට් එකයි ගත්තොත් මේකේ චුට්ටක් ගණන් වැඩි අරකට වඩා. අපි මේකට ගිහපු මූලිකම හේතුව තමයි අපිට සිම් එකක් ගන්න ඕන වුණා. ඉතින් මේකේ සිම් එකක් බාත් 300ක් වෙනවා. ඒකල කියන්නේ අපි දවස් 7යි හිටියේ. එතකොට දවස් 7ටම ෆ්‍රී ඉන්ටර්නෙට්, ඒ කියන්නේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියෙන සිම් එකක් බාත් 300යි.
මෙතන ඉන්නවා චූටි ගර්ල් කෙනෙක් එයා එයාගේ පොඩි ස්ටෝල් එකක් දාගෙන අපි ඉතින් ඒකෙන් කෝෆි එකක් බීලා ඉවර වෙලා ආයෙමත් මේ මාකට් එකේ පොඩක් කැරකෙන්න පටන් ගත්තා ඊට පස්සේ අපේ නංගිට වෝටර් බොටල් එකක් ගන්න ඕනි කියලා මෙන්න මේ ෂොප් එකට ආවා. ඔය වෝටර් බොටල්ස් නම් මම දරාසෙකෙත් දැකලා තියෙනවා හැබැයි. ඒ ෂොප් එකේ තිබුණ ඔය පොඩි පොඩි gift දෙන gift items, ඒ වගේම බබාලගේ hair clips, ඒ වගේම කොණ්ඩෙට දාන එක එක accessories තිබුණා ඒකේ. මෙහැතින ගොඩාක් ලොකු ට්‍රෙන්ඩ් එකක් තමයි මෙන්න මේ වගේ ෂූස් දාන එක. ඇත්තට මම ඒවට මාර ආසයි, මාර කියුට්. මාත් ඉතින් දෙකක්ම ගත්තා. ඒවා දැක්කාම ඉතින් ගන්නම හිතෙනවා. මේ ගොඩාක් ලබන ෂූස් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම ගොඩාක් ගණන් ඒවා. මෙහෙනම් බාද 250ට 200ට තියෙන. ඉතින් 250 200 කියලා කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් 2500ක් 2000ක් විතර වෙනවා. මේ ඉතින් අපේ නංගි පිස්සු හදිච්ච බල්ලෙක් වගේ සරෙප්පුම හොයන 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 පෑ ගානක්ම ඒවා දානවා, ගලවනවා, බලනවා, උඩ දානවා, බිම දානවා. මෙහෙදීන තවත් ස්පෙෂල් දෙයක් තමයි මේ ස්ට්‍රීට් ෆුඩ්ස්. ඇත්තටම ඒවා දැක්කම කණ්ඩ හිතෙනවා. හැබැයි කෑවට පස්සේ තමයි පොඩ්ඩක් අවුල් කියලා දැනෙන්නේ. අපි තාම හොටෙල් එකට චෙක් ඉන් වුණ නැති හින්දා අපේ බෑග්ස් අපි එල්ලගෙනම තමයි එහෙ මෙහෙ ගියේ. ආපු වෙලාවෙදලා ඉතින් ෂොපින් කරපු එක තමයි කළේ. අන්තිමට දෙක වුණා. දෙක වෙලා කියලා කියන්නේ අපි චෙක් ඉන් වුණා හොටෙල් එකට. මේ වෙද්දී අපේ බාගෙට පණ ගිහින් තිබුණේ. ඉතින් ඉක්මන් ටික්මන්ට දුවලා දුවලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඇඳට පැනලා නිදා ගන්න තමයි මට හිතුනේ. ඉතින් ගෙනාපු පටික ඔක්කොම තියලා ඉවර වෙලා ඇත්තටම මේ වෙලාවේදී නංගිගේ මගේ රූම් එකේ කාඩ් එක හම්බුන්නේ නැහැ. අම්මගේ ඇන්ටිගේ විතරක් කාඩ් එක හම්බුණා. ඉතින් මම යාළගේ බාත්රූම් එක තමයි යූස් කළේ. එහෙනම් අපි පාට් 2 එකක් හම්බෙමු. අතර ගිහින් එනං. බයි බයි.